මේක බලන්න ආපු ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේකෙන් මම ඉදිරිපත් කරන්නේ LED බල්බ් අලුත් ක්‍රියා කරන හැටි. ඔයාලගේ ගෙදරත් පිටුන LED බල්බ් එහෙම පැත්ත කර දාලා ඇතින්. අන්න ඒ බල්බ් කිසිම වීදපක් නැතුව පහසුවෙන් හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික නොකරන අයටත් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. හොඳයි. අපි බලමු මොකක්ද ඒ ක්‍රමය කියලා. පළමුවෙන්ම ආරක්ෂිත පව කේබල්යක් හදාගන්න ඕන. එතකොට අපිට බල්බ් චෙක් කරගන්න පුළුවන්. මේවා පිච්චිලා කියලා ගෙදර අයින් කරපු බල්බ්. මම මේ කරන්නේ ඩබල් චෙක් කරගන්න එක. ඔව් මේ බල්බ් හතරම වැඩ කරන්නේ නැහැ. අපි දැන් මේ බල්බ් ටික ගලව ගමුකෝ. බල්බ්යක් රිපෙයාර් කරන්න ඉස්සර වෙලා පොඩ්ඩක් ඒ ගැන විමසිල්ලෙන් බලන්න ඕන. මේ පාස් අපෝ එහෙම හොඳට තියෙනවද කියලා. මෙවනම් අවුලක් නැහැ. අපි තව එකක් බලමු. මේ කණු පාට හතරක් තියෙන ඩයෝඩ්ස්. මේ කුඩාවට තියෙන දෙක රෙසිස්ටර්ස්. සාමාන්‍යයෙන් මේව නම් පිච්චෙන්නේ නැහැ. ඒත් අව පැහැ වෙලා තිබුණොත් අපට හිතන්න පුළුවන් මේව ඩැමේජ් කියලා. ඊට පස්සේ ප්ලේට් එක අනිත් පැත්ත හරවලා බලන්න ඕන කැපැසිටර්ස් වල තත්ත්වය. ඒ වෙනම් අවුලක් නැහැ. ඒත් මේ බලන්න මේ තියෙන්නේ පිච්චුණු පොලියෙස්ටර් කැපැසිටර් එකක්. මේකත් ඩැමේජ්. මේකේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටි එක ගිහිල්ලා. අපි දැනට මේ වගේ වයින් කරලා කැපැසිටර්ස් ඩැමේජ් නැති ඒවා ගන්න ඕන. හරි. අපි ඊළඟට LED ටික ටෙස්ට් කරගමු. මේ බලන්න. මේ LED එකේ මැද කළු පාට ඩොට් එකක් තියෙනවා. ඒ වගේම නිත් එකෙත් තියෙනවා. මේකෙත් චූටි ඩොට් එකක්. මේ තව ඩොට් තියෙන කීපයක්ම තියෙනවා. ඒ නිසා බැලු බැලමටම කියන්න පුළුවන් මේවා ඩැමේජ් කියලා. හරි, අපි ටෙස්ට් කරලා බලමු. LED ටෙස්ට් කරගන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මල්ටිමීටරය. නමුත් අපේ මාතෘකාවට අනුව මල්ටිමීටරය අදාළ නැහැනේ. ඒ නිසා ඒක අයින් කළා. අපි වෙනත් විදියකට LED ටෙස්ටරයක් හදමු. ඔයාලට LIN බැටරියකුයි බැටරි හෝල්ඩරයකුයි හොයාගන්න පුළුවන් නම් මෙන්න මේ විදියට LED ටික ටෙස්ට් කරගන්න පුළුවන්. ඔයාලට ඒව හොයාගන්න බැරි වුණා කියලා හිතමු. නමුත් ඩබල් A හෝල්ඩරයක් නම් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඔව්, පහසුවෙන් හොයාගන්න පුළුවන් ඒවයින් LED ටෙස්ටරයක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ධනසිර මාක් කරලා තියෙන බල්බ් ප්ලේට් එකක්. ඩයෝඩ් එක ඇතුලේ විකට පේන පැත්ත ධන, කොට පැත්ත ඍණ. මේක මාක් නොකරපු එකක්. ඔයාලට මේකෙත් ධනසිර හොයාගන්න පුළුවන්නේ. ගොඩක් අය චෙක් කරද්දී වයර් දෙක එක පැත්තකට තියලා ඒ පැත්තට වැඩ කරන්නේ නැත්නම් අනිත් පැත්තට තියලා බලනවා. නමුත් මේ ගැන අවබෝධයෙන් ඉන්න එක පාස්සද්දි හරිම වැදගත්. හොඳයි, මේ බල්බ් එක චෙක් කරමු. මේ LED එක වැඩ. ඒව පිච්චිලා. ඒක නම් දිම්. මේකෙන් වැඩක් ගන්න බෑ. බලමු අනිත් ඒවත්. ඔයාලට පේනව නේද? මේ බල්බ් එකේ එකම එක ඩයෝඩ් එකයි වැඩ කරන්නේ. හරි. අපි දැන් මේක LED ටික ටෙස්ට් කරගමුකෝ. මේ ස්ටාර්ට් එක.
පිට රවුම LED ටික වැඩ. ඇතුළේ රවුම ධනරින් තියෙන අනිත් පැත්ත. ඒ නිසා වයර් දෙක දෙපැත්ත මාරු කරගන්න ඕන. ඒක නම් අවුල් වගේ. ඔව්. ඒක පිටිලා. මේ බල්බ් එකේ පිටිලා තියෙන්නේ මේ LED එක විතරයි. ලයිටර් එනොත් පාස්සන්න පුළුවන්. මේ ලයිටර් එම යූස් කරලා ඩැමේජ් ඩයෝඩ් එක ගලවමු. වීඩියෝ එකේ මේ කොටස මම එඩිට් කරලා නැහැ. ඒ නිසා ඔයාලා මේ දකින්නේ LED එක ගලවන්න යන නියම කාලය. දැක්ක නේද? තත්පර කිහිපයක් ගියේ. මේ තියෙන්නේ කලින් ටෙස්ට් කරපු එක. මේකේ හොඳ ඩයෝඩ් එක ගලවගමු. ලයිටරේ දැල්ල ගොඩක් වැඩි කරන්න ඕනෙත් නැහැ. ගලවන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. මේ බලන්න ඒකට යන වෙලාව. මේ ප්ලේට් එකේ තවත් හොඳ ඩයෝඩ්ස් නැහැ කියලා විසි කරන්න අවශ්‍ය නැහැ. මේකෙන් වෙන වැඩක් ගන්න පුළුවන්. අනිත් පැත්ත හරවලා බලමුකෝ මේ LED එකේ තත්ත්වය. හොඳටම හොඳයි. හරි. දැන් ඊළඟ පියවරට යමු. මේ ඍණ පැත්ත මේ ධන. හරියටම ප්ලේස් කරන්න ඕන. හරි. දැන් පාස්සමු. විසරේ යාන්තමට තියලා බැලුව පෑසිලාද කියලා. ටික වෙලාවකට පස්සේ හොඳින් චෙක් කළා. ඒක හරි. හොඳට පෑසිලා. හරි, දැන් අපි රිසල්ට් එක බලමු.
මල්ටිමීටර් බෞත් EM පොට් යාගන්න නැති වුණත් වැඩේ ගොඩනේ. Thank you.